Can you hear me now? Hello, I'm Ivan Kelo Alavada, Kavij YouTube channel. I'm going to show you a video video. I'm going to show you a video about Visual C++. ඉතින් ඒකෙම Visual C++ වල තවත් array එකක් ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවා කියලා මට ගොඩක් දෙනෙක් message වලින් ඇවිල්ලා කිව්වා. ඉතින් ඒ array එක fix කරන්න හැරි තමයි අද කියා දෙන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මම පහුගිය video එකෙන් කියා දුන්නේ VC runtime කියන array එක fix කරන්න හැරි. දැන් අද ඔයගොල්ලෝ මම කියා දෙන්න යන්නේ MSV කියන array එක fix කරන්න හැරි. ඉතින් ඔයගොල්ලෝ මේ MSV file එක mixing කියලා array එකක් ආවොත් එහෙම ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට අද මම කියා දෙන විදිහට ඔයගොල්ලෝ කරොත් එහෙම ඒ array එක fix කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට ගොඩක් එන්නේ නැත්තේ ගොඩක් බර සොෆ්ට්වෙයාර් එක කටයුතු කරද්දී විශේෂයෙන් Adobe Premiere Pro එක ඩවුන්ලෝඩ් කරලා තමයි මට ගොඩ දෙනෙක් ඔය විදිහට දාලා කිව්වේ Adobe Premiere Pro ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඉන්ස්ටෝල් කරද්දී මේ array එකනවා කියලා. ඉතින් ඒ array එක fix කරගන්න තමයි අද මම ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ තමන් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහර රතුපාට subscribe button එක ඔබලා ඊට පස්සේ bell icon එක click කරලා ඊට පස්සේ මම දාන video ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි video එකට ගිහිල්ලා කතා කරමු. ඉතින් ඔයාලට මේ පේන DLL flash files.com කියන සයිට් එකට යන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ මේ සර්ච් බාර් එකේ ඔයගොල්ලන්ට ඕන මිසින් වෙලා තියෙන ෆයිල් එක සර්ච් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මතකයි මම පහුගිය වීඩියෝ එකිනුත් ගෙනාවා මේ සයිට් එකෙන්ම මේ මිසින් ෆයිල් එකක් ගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට ලේසියෙන්ම මේ සයිට් එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය මිසින් ෆයිල් එක සර්ච් කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට msvcp100.dll කියන එක තමයි ඔයගොල්ලන්ගේ මිසින් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ෆයිල් එක මෙතන සර්ච් කරලා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 32 bit නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියෙනවා. ඒ වගේම 64 එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට මම මේ දෙකම ඩවුන්ලෝඩ් කරගන්නම් මෙතනින්. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ 32 bit නම් ඔයගොල්ලන්ගේ 32 bit එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ 64 නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 64 bit එකක්. ඉතින් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ මැෂින් එකේ මයි කම්පියුටර් කියන icon එකට යන්න. ඒ icon එක right click කරලා properties යන්න. ඒ properties ගියාම ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ මැෂින් එකේ විස්තර. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඔපරේටින් සිස්ටම් එක 64 bit 32 bit කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ ඒ bit එකට අනුව තමයි ඔයගොල්ලන්ගේ වැටික් කරගන්න ඕනේ. ඉතින් අපි යමු අපි ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක. ඉතින් winrar දෙකක් විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් අපි ඒ ෆයිල් එකම extract කරගමු. ඉතින් extract කරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ ෆයිල් එක මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඔපරේටින් සිස්ටම් එකේ තියෙන bit ගන්න බලාගත්තා. ඉතින් ඔයගොල්ලෝ 32 bit නම් ඔයගොල්ලෝ කරන් තියෙන්නේ 32 bit folder එකට ගිහිල්ලා මේ ෆයිල් එක copy කරගන්න. copy කරගෙන ඔයගොල්ලන්ගේ windows folder එකට යන්න. windows folder එකට ගිහිල්ලා system 32 කියලා folder එකක් තියෙනවා windows folder එකේ. ඒ කියන්නේ local disk c එකට යන්න. c එකට ගිහිල්ලා windows folder එකට යන්න. windows folder එකෙන් system 32 කියන folder එකට යන්න. ඒ folder එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ copy කරගත්ත එක replace කරගන්න තමයි ඕනේ. ඉතින් continue කරලා ඔයගොල්ලන්ගේ replace කරගන්න. ඉතින් ඔයා 32 bit computer එකක් නම් පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ ඔක්සොල් වෙලා තියෙන්නේ ෆික්ස් කරලා තියෙන ඔයගොල්ලන්ගේ ප්‍රොබ්ලම් එක. ඉතින් මීළඟ තියෙන්නේ 64 bit error. ඒ කියන්නේ 64 bit නම් ඔයගොල්ලන්ගේ මැෂින් එක මෙතන ඉඳන් 64 අය මේ විදිහට කරගන්න. ඔයගොල්ලන්ගේ 64 folder එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගත්ත MSV ෆයිල් එක සේව් කරගන්න, copy කරගන්න. ඉතින් මේ සේව් කරගත්ත 64 bit ෆයිල් එකත් ඔයගොල්ලෝ කරන්න ඕනේ bin local c එක, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ c එකට ගිහිල්ලා windows folder එකේ තියෙන system 32, ඒ කියන්නේ ඉස්සෙල් folder එකටම system 32 එකටම ඔයගොල්ලෝ copy paste කරගන්න ඕනේ 64 නම්. ඉතින් ඒක copy paste කරගත්තා ඔයගොල්ලන්ට මෙහෙම replace කරගන්න. ඊට පස්සේ continue කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ 32 bit එක download කරගත්තා. ඉතින් 32 bit එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඒ 32 bit file එකත් save කරගන්න. ඉතින් ඔයගොල්ලෝ copy කරගත්ත 32 bit file එක local c එකේ ගිහිල්ලා windows folder එකට ගිහිල්ලා ඊට පස්සේ syswow 64 කියන folder එකට මේ folder එක මාරු කරගන්නපා. 32 bit එක සේව් කරගන්න ඕනේ syswow 64 කියන ෆෝල්ඩර් එකට කොපි පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට රීප්ලේස් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ගේ ප්‍රොබ්ලම් එක සොල්ව් වෙලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට තමයි msvcp100.dll ෆික්ස් කරගන්න ආවොත් එහෙම මිසින් කියලා ආවොත් එහෙම ඔයගොල්ලෝ ෆික්ස් කරගන්න ඕනේ මේ විදිහට. ඉතින් එච්චරයි කතාව. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාර රතු පාට subscribe button එක ඔබලා ඊට පස්සේ නේ bell icon එක click කරන්න. දැස් මන් දාන වීඩියෝ ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබට සුබ දවසක්.